අපේ දෙවැනි අදියර. මේ දෙවැනි අදියරේ අපේ ප්‍රධානම අරමුණක් වෙලා තියෙන්නේ මෙන්න මේ අපරාධකාරයන් දෙදෙනා විදිහට අපරාධකාරයෝ දෙදෙනෙක් විදිහට මේ රටේ ජනතාව නම් කරලා තියෙනවා. මේ දෙන්නව මේ රටේ ජනතාව නම් කරලා තියෙන්නේ මේ වන විට ජනතාව උදහසට ලක් වෙලා තියෙන්නේ අපරාධකාරයන් දෙදෙනෙක්. මේ අපරාධකාරයන් දෙදෙනාව ජූලි 9 වෙනිදා ජනතා අධිකරණයට පැමිණවිය යුතුයි. ජනතා අධිකරණයට පැමිණවිය යුතුයි. එනිසා ජූලි 9 වෙනිදා මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ වටකිරීමට ජනතාව සූදානම්. කොළඹ වටකිරීමට ජනතාව සූදානම්. එනිසා අපි අද දිනේ මේ අපරාධකාරයන් දෙදෙනා ජනතාව හමුවට පමුණුවන්න මේ දෙදෙනාව සොයාගන්න අපි ආරක්ෂක අංශවල සහ පොලිසියේ සහාය පතනවා. මොකද ආරක්ෂක අංශ සහ පොලිසිය කටයුතු කළ යුතු වන්නේ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සහ මේ රටේ ජනතාවගේ ජන ජීවිතය රැක ගැනීම සඳහා. මෙන්න මේ අපරාධකාරයන් දෙදෙනා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ නැමැති මේ පුද්ගලයන් දෙදෙනා මේ මම් පැහැරන්නන්, මේ මංකොල්ලකාරයන්, මේ තක්කඩින් දෙපළ ජනතාව සලකන්නේ සාපරාධී අපරාධයන් වලට වගකිව යුතු අපරාධකාරයන් දෙදෙනෙක් විදිහට. ඒ නිසා මේ අපරාධකාරයන් දෙදෙනා මේ රටේ ජනතාවගේ අධිකරණයට පැමිණවීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒක අවසන් දවස ජූලි 9. ඒ නිසා තමයි ජූලි 9 වෙනිදාට මේ අපරාධකාරයන් දෙදෙනා ජනතා අධිකරණයට පමුණවන්න පොලිසිය සහ ආරක්ෂක අංශවල සහාය පතනවා. මේ අය අපරාධකාරයන් යයි පවසන්නේ මෙයින් ඉන්න එක්කෙනෙක් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සීකල්පනාවක් නැතුව මේ වන විට සීකල්පනාවක් නැතිව උම්මත්තකයන් විදිහට බංකරයක් ඇතුළට වෙලා සීකල්පනාවක් නැතුව ඉන්න නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තමන් ජනාධිපතියයි පවසමින් ඉන්නවා. නමුත් මේ රටේ ජනතාව මාස ගණනාවකට කලින් කණෙන් ඇදලා එළියට දාපු පුද්ගලෙක්. මේ පුද්ගලයා නිසා මේ වන විට මේ රටේ ජනතාවට වේල් 3ක් නෙවෙයි එක වේලක් කන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. පැය 24න් පොර තහනම් කරලා මේ රටේ ජනතාව සාගතේ මිය යන ජාතියක් බවට පත් කිරීමේ වරදට සාපරාධී අපරාධයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නැමැති මේ පුද්ගලයා ජනතාවගේ උදහසට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව ඉල්ලා සිටිනවා වහාම මේ පුද්ගලයා ජනතා අධිකරණයට පත් කරන්න කියලා. ඒ වගේම මේ රටේ ජනවරමක් නැතුව එකම ආසනයක්වත් තමන්ගේ පක්ෂයට නැතුව තමන්ගේ පක්ෂයට හිමිවිය යුතු ජෝන් අමරතුංගගේ ජාතික ලයිස්තුව මංකොල්ල කාලා කුස්සිය පැත්තෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම ජනවරමක් නැතුව ජනතා විරෝධයට හසුන් වෙලා ජනතාව පන්නලා දාපු රනිල් වික්‍රමසිංහ නැමැති පුද්ගලයා ජනතාවගේ අරගලය දියාරු කරන්න ජනතාවගේ අරගලය හයිජැක් කරලා රාජපක්ෂලාගේ ඩමියක් බවට පත් වෙලා රාජපක්ෂලාගේ වහල් සේවකයෙක් බවට පත් වෙලා අද ජනතාවගේ අරගලය හයිජැක් කරලා ජනතාවට පෝලිං වල ඉන්න ඉඩ සලස්වලා අද එදා පැය 3-4ක් තිබිච්ච පෝලිං මේ රනිල් වික්‍රමසිංහ කියන රාජපක්ෂගේ ඩමිය අගමැති බවට පත් වෙලා අද දවස් 3-4ක් මිනිස්සු පෝලිං වල ඉන්නවා. ඒ දවස් 3-4 ඉද්දී අදත් වාර්තා වෙනවා බම්බල පිටියෙන් එක මරණයක්. අදත් වාර්තා වෙනවා පෝලිං වල මරණයක්. අද වාර්තා වෙනවා පෝලිං වල මරණය විතරක් නෙමෙයි පෝලිං වල දරුපත් පවා සිදු වෙනවා. ඒ තැනට මේ රට ඇදලා දාපු මේ රනිල් වික්‍රමසිංහ නම් වූ මම් පහරන්න මෙයා මේ රටේ මහ බැංකුව මහ දවාලේ කඩා බිඳ දැම්මයි කියන චෝදනාවට ලක් වෙලා ඉන්න මම් පහරන්නේ මංකොල්ලකාරයෙක්. මේ මංකොල්ලකාරයන් දෙදෙනා මේ අපරාධකාරයන් දෙදෙනා වහාම ජනතා අධිකරණයට පමුණුවන්න ඕනේ. මේ රටේ ජනතාවට තෙල් ටික නැති කළා. මේ රටේ ජනතාව පෝලිං වල මැරෙනවා. දුසිමකට වඩා මැරිලා 24 දැනෙක් මැරිලා ගෑස් පොලිමේ ඉඳලා මැරිලා තෙල් පොලිමේ ඉඳලා මැරිලා මිනිස්සු හාමතේ මැරෙමින් ඉන්නවා නෙමෙයි මේ රටේ තරුණ කාන්තාවෝ තමන්ගේ දරුවෝ එක්ක ගංගට භූතට පැනලා මැරෙනවා චන්ද්‍රිකා බයවට පැනලා මැරෙනවා ඒ තැනට කාල කන්නි රටක් බවට මුස්පේන්තු රටක් බවට මෙන්න මේ මංකොල්ලකාරයෝ දෙන්න අපරාධකාරයෝ දෙන්න මේ රට අද දාලා තියෙන්නේ මේ රටේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අපේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කරලා ඉස්සර ළමයි බලන් ඉන්නේ නිවාඩු දෙනකන් අද ළමයි බලන් ඉන්නේ ඉස්කෝලේ අරිනකන් ළමයි කෙවල් ඇතුළට වෙලා අඬ බලන් ඉන්නවා ඉස්කෝලේ අරින්නේ කවද්ද කියලා මේ කාලකන්ණි දෙන්න මේ අපරාධකාරයෝ දෙන්න අද ඉස්කෝලේ ටික වහලා දාලා තියෙනවා මුලි කෘෂිකර්මයම කඩලා බිඳලා දාලා තියෙනවා අද වගාවක් කරන්න බෑ පොර ටික නැහැ තෙල් ටික නැහැ ට්‍රැක්ටර් ටික වැඩ කරන්න බෑ ඒ නිසා මුළු ආහාර සුරක්ෂිතභාවයම කඩා දාලා තියෙනවා මේ අපරාධකාරයන් දෙදෙනා ඒ නිසා තමයි අපි පුරවැසි සංවිධාන වෘත්තීය සමිති වෘත්තීය වේදීන් විදියට මේ ඇවිල්ලා ඉන්නේ මේ රටේ ජනතාවට කියන්න මේ 9 වෙනිදා මේ පේන තෙල් පෝලිං වල ඉන්න සහෝදරවරුන්ට කියන්නේ තෙල් පෝලිමෙන් පැය ගාණක් එළියට එන්න ඔය තෙල් පෝලිමේ ඉන්න ජීවිතය අපි අවසන් කරන්න ඔය තෙල් පෝලිමෙන් එළියට එන්න තෙල් පෝලිමෙන් එළියට අවිල්ලා මේ අපරාධකාරයෝ දෙන්න මේ උම්මත්තකයෝ දෙන්න මතක තියාගන්න මේ උම්මත්තකයෝ දෙන්නේ මේ තකට තක ජනාධිපති උම්මත්තකයාට තකට තකයි අගමැති කියන උම්මත්තකයා මේ උම්මත්තකයෝ දෙන්න මේ ජනතාව මෙතරම් විනාශ වෙලත් උන්ට වගේ වගක් නැහැ උන් හිරි වැටිලා ඉන්නේ උන්ට පපුවක් නැහැ හෘද සාක්ෂියක් නැහැ ඒ නිසා මේ උම්මත්තකයෝ දෙන්න වහාම අත්අඩංගුවට අරගෙන මේ උම්මත්තකයෝ දෙන්නට එරෙහිව නඩු විභාග පවත්වලා දඬුවම් ලබා දිය යුතුයි ඒකට තමයි අපි ජූලි 9 වෙනිදා එන්නේ මතක තියාගන්න යන්න නෙමෙයි අපි බොහොම පැහැදිලිවම කියනවා අපි යන්න නෙමෙයි එන්නේ අපි එන්නේ අරන් යන්න නන්දසේනවත් රනිල්වත් අරගෙන යන්න එන්නේ හිරේට ආයි අපි ආරක්ෂක හමුදාවලට පොලිසියට කියනවා ඔය තුවක්කු අපිට මානන්න එපා ඔය බැටන් පොල්ල අපිට මානන්න එපා ඕගොල්ලෝ කරන්න ඕනේ අපිව ආරක්ෂා කරන්න මෙන්න මේ අපරාධකාරයන්ගෙන් අපිව ආරක්ෂා කරන එක තමයි හමුදාව සහ පොලිසිය වගකීම. ඒ නිසා අපි ඉල්ලන්නේ මානන්න එපා අපිට තුවක්කුව බැටන් පොල්ල එකතු වෙන්න සටනට මේ අපි වෙනුවෙන් නෙමෙයි මුළු රටේ අනාගතය වෙනුවෙන් කරන අරගලය. අපිට අපේ ජීවිත නැතිවීම ප්‍රශ්නයක් නෑ. අපි එන්නේ යන්න බලාගෙනත් නෙමෙයි. අපි යන්නේ නෑ හිස් අතින් ගෙදර. අපි හිස් අතින් ගෙදර යන්න බලන්නේ මේ 9 වෙනිදා එන්නේ. අපි ඉන්නවා. අපි ඉඳලා අපේ ජීවිත දීලා හරි. අපි මේ අපරාධකාරයන්ගෙන් රට මුදා ගැනීමේ සටන ජූලි 9 වෙනිදා ජයග්‍රහණය කරනවාමයි. ඒ නිසා මම මේ පුරවැසි සංවිධාන වෘත්තීය සමිති සහෝදරවරුන්ට ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. විප්ලවයට ජය වේවා අරගලයට ජය වේවා උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා